News and Life. ඔබේ ජීවිතයට ආදරෙන් අද දවසේ මේ අරන් යන සූදානම් වෙන්නේ. මේ වෛරස් කාලය තුළ මේ කොරෝනා කාලය තුළ ඔබේ ආරක්ෂාවට ගොඩක් වැදගත් දෙයක්. පහුගිය දිනක කැස්බෑව උතුර සහ මාම්පේ දකුණ ග්‍රාම සේවා වසම් දෙකේ වෙසෙන වයස අවුරුදු 30-64 පුද්ගලයන් සඳහා කැස්බෑව සායනයේදී පවත්වපු එන්නත් කරන වැඩසටහනට සහභාගී වුණු කෙනෙක් මෙන්න මෙහෙම සටහනක් තියලා තිබුණා. එන්නත් කරන වැඩසටහන ඉතා පිළිවෙලට සංවිධානය කර තිබූ අතර ලියාපදිංචි වීමේ සිට එන්නත ලබා ගැනීම දක්වා ගත වූයේ විනාඩි 10කටත් වඩා අඩු කාලයක්. පුද්ගලයන් ලියාපදිංචි කිරීම සඳහා නිලධාරීන් දෙදෙනා බැගින් යෙදවූ ස්ථාන මට මතක හැටියට පහක් තිබුණා. ඒ ස්ථාන වෙත පුද්ගලයන් පිළිවෙලට යොමු කිරීමට වෙනම නිලධාරියෙක් යොදවා තිබුණා. ලියාපදිංචි වීමේ කටයුතු විනාඩි 2-3ක් වගේ ඉතා සුළු කාලයකදී සිදු වී අවසන් වූ වහාම එන්නත විද ගැනීමට අපේ ආයුතු ස්ථානය පෙන්වීමටද නිලධාරීන් යොදවා තිබුණා. එන්නත ලබා දෙන ශාලාවේ ස්ථාන කිහිපයකදී එන්නත ලබා දුන් බැවින් කිසිඳු රැඳී සිටීමකින් තොරව එතනට ගිය වහාම එන්නත විද ගැනීමට අපට හැකියාව ලැබුණා. මාහට එන්නත විද අවසන් වූ වහාම මට එන්නත ලබා දුන් මහත්මියට තැන්කියූ යනුවෙන් මාගේ ස්තුතිය පළ කරන විට ඇය ඒට ප්‍රතිචාර දැක්වූයේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි කියයි. එතරම් කාර්යබහුල අවස්ථාවකත් එවන් ප්‍රතිචාරයක් ලබා දීමම මාහට නම් ඉතාම වටිනවා. එතනින් එළියට ආවහම හෙද නිලධාරිනියක විසින් අප අත ඇති එන්නත පිළිබඳව සටහන් කර ඇති කාඩ්පතෙහි වෙලාවක් සටහන් කර අපට පැවසුවේ විනාඩි 20ක් අසුන් ගෙන සිටීමටයි. කාඩ්පතේ සටහන් කර දුන්නේ පිටත් විය යුතු වෙලාව. ඒ සඳහා අසන රාශියක් සෝදානම් කරලා තිබුණා. වැස්සත් පෑවුවත් ආරක්ෂා වීමට ඉහලින් වහලයක් පවා ගසා තිබුණා. අසුන්ගෙන සිටින අතරතුර අසුන්ගෙන සිටින සියල්ලන්ටම ඇහෙන පරිදි හෙද නිලධාරිනියක විසින් එන්නත් ලබා ගැනීමෙන් පසු සිදුවිය හැකි දේ සහ අප කළ යුතු දේ පිළිබඳව දැනුවත් කිරීමකුත් කළා. ඒක මට මතක විදිහට හා තේරුණු විදිහට මෙන්න මෙහෙමයි. එන්නත ලබා ගැනීමෙන් පසු විනාඩි 20ක් එම ස්ථානයේහි රැඳී සිටින්න කියන්නේ එන්නත නිසා අපට යම්කිසි සංකූලතාවයක් ඇති වේදයි බැලීමට. නිවසට ගිය පසු ශරීරයේ උෂ්ණත්වය පරීක්ෂා කර බැලිය යුතු වේ සහ සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වය ඇත්නම් පැය 6-6ට අප භාවිතා කරන පැනඩෝල්, පැරසිටමෝල් වැනි වේදනානාශකයක් භාවිතා කළ යුතු වේ. එන්නත ලබා දුන් ස්ථානයේහි කැසීමක්, පළු දැමීමක් සිදුවිය හැකි වෙනවා. කැසීම්, පළු දැමීම් හෝ සෙල්සියස් අංශක 100ට වැඩි උණ පසුදිනටත් පවතින්නේ නම් වහාම ළඟමැති රෝහලට හෝ පවුලේ වෛද්‍යවරයාට පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. දියවැඩියාව අතිරුදිර පීඩනය වැනි රෝග සඳහා බෙහෙත් වන අයෙක් නම් එන්නත ලබාගත් දෙනත් එම බෙහෙත් බීම සිදු කළ යුතු වෙනවා. මත්පැන් පානය කරන අයෙක් නම් අවම දින 2-3ක්වත් මත්පැන් නොබී සිටිය යුතුයි. නැතිනම් එන්නත ලබා ගැනීමෙන්ද ප්‍රයෝජනයක් නොවේ. එන්නත ලබා ගැනීමෙන් පසු ඉතා හොඳින් ජලය පානය කළ යුතු වෙනවා. එන්නත ලබාගෙන පැය 2ක් යනතුරු එන්නත විදපු ස්ථානය නොතෙමිය යුතු වෙනවා. පැය 2කට පසු ඇඟ සේදීම කළ හැකි අතර ස්නානය කිරීම නොකර සිටීම සුදුසු වේ හා එදින උණ හා වෙන යම් සංකූලතාවයක් ඇතු නොවුණහොත් පසු දින ස්නානය කිරීම සුදුසු වෙනවා. එන්නත ලබාගත්ත කියන්නේ රෝගය වැළඳෙන්නේ නැහැ කියන එක නෙවෙයි. එන්නත ලබාගත්තත් රෝගය වැළඳෙන්න පුළුවන්. ඒත් රෝගයේ බරපතල වීම, මරණය දක්වා යාම වැළැක්වීමක් එන්නත නිසා සිදුවෙනවා. අපගේ ප්‍රතිශක්තිකරණයේ ඉහළ දැමීමක් තමයි මේ එන්නත් කරණයෙන් සිදුවෙන්නේ. එන්නත ලබාගත් නිසා රෝගය වැළඳෙන්නේ නැහැ කියලා වැරදි මතයක නොසිට නිසි පරිදි සෞඛ්‍ය නීති රීති උපදෙස් පිළිපදෙමින් මාස්ක් එක නිසි ආකාරව පැළඳලා මීටරේ දුර තියාගෙන දෑත් නිතරම විෂබීජ හරණය කරලා පරිස්සම් වෙන එක ඔබෙත් මගෙත් වගකීමක්. මේ අපලද උපදෙස් මාලාවයි. මේ දැනුවත් කිරීම අතරතුර ලංකාවේ ප්‍රසිද්ධ දේකොළ සමාගමක් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන කොත්තමල්ලි ඉඟුරු වගේ ඖෂධ රැසක් අඩංගු පානයක් ලබා දීමටත් අමතක කළේ නැහැ. එන්නත් කරණයේදී සිදුවන හැමදේම සඳහන් කරන විට ඒකත් සඳහන් කළ යුතුයි කියලා මට සිතනේ. ඔන්න ඔහොමයි ඇයි කියලා තිබුණේ. කැස්බෑව උතුර සහ මාම්පේ දකුණු ග්‍රාම සේවා වසම් දෙකෙහි ජනතාව එන්නත් කරණය සඳහා සංවිධානය කරලා තිබුණු වැඩසටහන පිළිබඳව මම ලැබපු අත්දැකීම් අකුරක් නෑර ලියන්න හිතුනේ හේතු කිහිපයක් නිසාවෙන්. ඉතා පිළිවෙලට එන්නත් කරන කටයුතු සංවිධානය කර තිබූ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලුම මහත්ම මහත්මීන්ට මාගේ ස්තුතිය ප්‍රකාශ කිරීමට. රටේ ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන විසින් රටේ පුවත් ජනතාව අතරට ගෙන යන ආකාරය පිළිබඳව අප්‍රසාදය දැක්වීමට. එන්නත් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ මිතුරු මිතුරියන් මට හැකි පරිදි දැනුවත් කිරීමට. මෙන්න මේ හේතු නිසා තමයි ඇය සටහන තිබ්බා කියලා කිව්වේ. කොහොම නමුත් මෙවන් කාර්යයක් සංවිධානය කිරීම ලේසි පහසු නැති බව ඕනම කෙනෙකුට තේරෙන දෙයක්.
එනිසා අඩුපාඩු ඕන තරම් සෙද වෙන්න පුළුවන්. ඒත් මේ එන්නත් කරණයේදී අපිට අපේ ආරක්ෂාවත් තියාගෙන මේ කටයුතු නැසියාකාරව තමන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට මේ රෝගයට ගොදුරු වෙන්න තියෙන ඉඩ පිළිබඳව නොසිතා ඔබ ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා ඒ සේවය කරන සෞඛ්‍ය අංශවල අය ආරක්ෂක අංශය අය එහෙම කෙනෙකුම අපි අගය කරන්නට ඕනේ. අනේ ඒ නිසාමයි ඇය මේ විදිහට තබපු සටහන අපි ඔබ වෙත අරගෙන ආවේ. ඇය නමින් ටීනා. ඉතින් මේ විදිහ අදහස් අපි ඔබත් එක්ක බෙදාගන්නේ මේ කාලයේදී මේ දිග සටහන අහගෙන හිටියට මේ හැම වචනයකම ඔබට ඔබේ ජීවිතයට ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න ඕන කරන දේවල් තිබුණ නිසා. ඉතින් දිගටම එකතු වෙන්න News and Life සමගින්. News and Life ඔබේ ජීවිතයට